ಪರಿಸರೇ ಪಂತಿಯೇ ಐ ಬನ್ ಪಂಚಿದ ವೇಪುತೆ ಸುಭಮ ಸುಭ ದವಸಕ್ ಎನ್ನ ಕೇಳಾ ಪ್ರಾರ್ಥನಾ ಕರನವಾ ದೊರ ಪುತಾಳಮೆ ಏಕತು ವೆಲಾ ಇನ್ನೆ ಡಿಪಿ ಕಿಡ್ಸ್ ನಾಲಿಕಾವೆ ಏಕ ವಸರ ಪರಿಸರೇ ಪಾಡಮತ್ ಏಕ ඉතින් ඔන්න බන්ටි මමයි අද ඇවිල්ලා ඉන්නේ අලුත් තේමාවක අලුත් පාඩමක් අරගෙන. බන්ටි දන්නවද අපේ පාඩම? පාඩම මොකද්ද කියලා බලමුද? ඔන්න එහෙනම් මේ සින්දුව අහන්නකෝ. ලස්සන සින්දුව බලමු ජවෙන්දවා ඉන්නේ උද ශක්තියක් තියනවාද අද පාඩම අහන්න එහෙනම් මොනාද ඔයා කරේ ජවෙන් ශක්තියෙන් ඉන්න මොනාද කරේ බන්ටි ඔයාට ශක්තිය තියනවාද කොහමද ඔයාට ශක්තිය ලැබුණේ ඕ කෑම කාපු නිසා නේද අපි කෑම කෑවහම අපි ලස්සන වෙනවා අපිට ශක්තිය ලැබෙනවා නේද බන්ටි ඔව් ඔන්න පුංචි දොළ පුතාලටත් ශක්තිය ලැබෙන්නේ නැත්තේ බඩ පිරෙන්න කාපු නිසා එහෙනම් ඔන්න අද අපේ තේමාව තමයි අප කන බොන දෑ ඉතින් මේ පාඩමෙන් මේ තේමාවෙන් දොළ පුතාලා දි ඉගෙන ගන්නවා අපිට මොනවද කන්න පුළුවන් කියලා එහෙනම් අපි පාඩම පටන් ගමු හොඳයි මුලින්ම මට කියන්නකෝ අපිට මොනවද කන්න පුළුවන් බන්ටි ගොඩක් කන්න ආස මොනවද පළතුරු නේද ඔව් එහෙනම් අපි මුලින්ම කතා කරමු දුවල පුතාලා ගොඩාක් කන්න ආස පළතුරු ගැන පළතුරු කිව්වහම මොනවද මුලින්ම මතක් වෙන්නේ ඇපල් නේද ඔව් ඔන්න පළතුරු වල තියෙනවා ඇපල් තියෙනවා දොඩම් තියෙනවා කෙසෙල් අන්නාසි එතකොට අඹ ඊට අමතරව තව ගොඩාක් පළතුරු දුවල පුතාලා දන්නවා ඇති. වෙරළු තියනවා, ගස් ලබු, ඔන්න මිදි, ඔන්න ඔයා ගොඩාක් ආසයි නේද මේ පළතුරු කන්න? හොඳයි. ඉතින් ඔන්න අපි හඳුනගත්තේ දුවල පුතාලා කන පළතුරු. හොඳයි. අපි එහෙනම් බලමු අපිට කන්න පුළුවන් එළවලු මොනවාද කියලා. බලන්න. ඔන්න ඔයාට කන්න පුළුවන් කැරට්. කැරට් කන්න ආසයි නේද? ඔව් කැරට් තියෙනවා පිපිඤ්ඤා තියෙනවා පිපිඤ්ඤත් අපිට එක එක විදියට හදලා කන්න පුළුවන් ඊළඟට ලීක්ස් තියෙනවා ගෝවා බලන්න ගෝවා හරිම රහයි නේද කෑවහම ඔව් ඊළඟට බලමු අපිට මොනවද කන්න පුළුවන් එළවලු අන බෝංචි තියෙනවා නැකරල් තියෙනවා එතකොට වම්බටු බණ්ඩක්කා එන්න මේ වගේ එළවලු කෑවහම ඔයාගේ ශරීරයට ගොඩාක් හොඳයි ඊළඟට අපි බලමු අපිට කන්න පුළුවන් පලා වර්ග මොනවාද කියලා. පලා වර්ග කියන්නේ මොනවාද? කොළ ජාති නේද? බලන්න ඔයා පලා වර්ග කනවද? පලා වර්ග කනව නම් ඔයාගේ කොණ්ඩේ ලස්සනට හැදිලා ඇති. හොඳට ඇස් පේනවා ඇති. ඔන්න අපි බලමු පලා වර්ග මොනවාද කියලා. ඔන්න තියෙනවා පලා මිටියා. මේ තියෙන්නේ පුතේ මුකුණු වෙන්න. ඊළඟට අපි බලමු දොළ පුතාලා ගොඩාක් ආසාවෙන් කන ගොටුකොළ බලන්න ගොටුකොළ තියෙන විදිහ මේ තියෙන්නේ කරපිංචා මේ තියෙන්නේ කතුරුමුරුංගා කතුරුමුරුංගා කනවා නේද ඔව් අපි මේ කතුරුමුරුංගා මල් අන්න ඒවත් අපි උයලා කනවා ඊළඟට බලමු අපිට තව කන්න පුළුවන් පලා වර්ග මොනවාද කියලා අන්න තියෙනවා මඤ්ඤොක්කකොළ කනවා නේද මඤ්ඤොක්කකොළ හොඳයි ඒ අපි දැක්කේ අපිට කන්න පුළුවන් පලා වර්ග මොනවාද කියලා ඊළඟට අපි කතා කරමු දොළ පුතාලා ආසාවෙන් කන ධාන්‍ය වර්ග මොනවාද කියලා ධාන්‍ය වර්ග කියන්නේ ඇට වර්ග වලට බලන්න මොනවාද කන්න පුළුවන් කියලා මුංචි දොළ පුතාලට කන්න පුළුවන් කඩල පරිප්පු මේ වයින් අපි වඩේ හදනවා නේද කේක රස කෑමත් හදනවා ඊළඟට තව මොනවාද කන්න පුළුවන් ඔව් මේ තියෙන්නේ මුං ඇට බලන්න ඔයා දැකලා තියෙනවා නේද මුං ඇට කනවා නේද ඔව් අපි මුං ඇට වලින් මුං ඇට තම්බලත් කනවා අපි කිරිබත් හදලත් කනවා ඊළඟට අපි බලමු තවත් ඔයාලා ආස දාන්න වර්ගය කඩල කනවා නේද
ඔව් අපි මේ වයින් පොඩි හදලත් බත් එක්ක කෑමට ගන්නවා. ඔන්න මේ තියෙන්නේ කඩල. ඊළඟට ඔන්න තියෙනවා කව්පි. ඔන්න කුංචි දුවේ පුතේ ඔයාලේ දැක්කේ අපිට ආහාරයට ගන්න පුළුවන් ධාන්‍ය වර්ග මොනවාද කියලා. ඊළඟට අපි බලමු අපිට ආහාරයට ගන්න පුළුවන් අල වර්ග මොනවාද කියලා. මේ තියෙන්නේ බතල. බතල තඹල කෑවහම ගොඩාක් පෝෂ්‍යදායි. ඔන්න තියෙනවා මඤ්ඤොක්ක. අපි අර මඤ්ඤොක්ක කොළ පලා විදිහට ආහාරයට ගන්නවා. මඤ්ඤොක්ක අල තඹල කනවා. ඔන්න තියෙනවා මඤ්ඤොක්ක. අපි බලමු තව මොනවාද අපිට අල විදිහට ගන්න පුළුවන්. මේක එළවලුවා. මේවට අපි කියන්නේ රතු අල. දුවල පුතාලා රතු අල කිව්වහම නම් දන්නේ නැතුව ඇති. හැබැයි දන්නව නේද බීට්‍රූට් කිව්වහම? ඔව්. ඉතින් මේ තියෙන්නේ තවත් අල වර්ගයක්. ඊළඟට අපි බලමු ආහාර රස කරන්න භාවිතා කරන දෙයක්. මේ තියෙන්නේ ලූණු. මේ මොනවද තියෙන්නේ කියන්න බලන්න. අලද අල වර්ගයක්. මේකට අපි කියන්නේ අර්ථාපල් කියලා. පුතාලා මේවට කියන්නේ අල කියලා නේද? හැබැයි මඤ්ඤොක්ක, බතල, බීට්‍රූට් මේ ඔක්කොම අල තමයි. මේ තියෙන්නේ අර්ථාපල්. ඉතින් අපි එක එක කෑම හදන්නත් අර්ථාපල් පාවිච්චි කරනවා. හොඳයි. ඊළඟට අපි බලමු අපිට ආහාරයට ගන්න පුළුවන් මස් මාළු මොනවාද කියලා. ඔන්න තියෙනවා. ඔන්න අපිට ආහාරයට ගන්න පුළුවන් සත්ත මස්. ඊළඟට අපිට ගන්න පුළුවන් මාළු නේද? මාළු අපි ආහාරයට ගන්නවා. ඒ වගේම මාළු වේලලා අපි කරවල විදිහට ආහාරයට ගන්නවා. උම්බල කඩ ඒවත් වේලලා තමයි අපි ආහාරයට ගන්නෙ. ඒ වගේම තමයි සත්තුන්ගෙන් ලබා ගන්න තව ආහාරයක් තමයි බිත්තර කියන්නේ. බිත්තර හරිම පෝෂ්‍යදායි. ඔන්න අපි ඒ කතා කරේ අපිට ආහාරයට ගන්න පුළුවන් මස් වර්ග, මාළු වර්ග, කරවල, බිත්තර මෙන්න මේවා තමයි අපි ඒ දැක්කේ. ඊළඟට අපි බලමු දුවල පුතාලා ආසාවෙන් ආහාරයට ගන්න දේවල් ටික. බලන්න මොනවද මේ තියෙන්නේ කියලා. ඕ බන්ටි ඔය ආසාවෙන් බලනවා නේද ඒකනම්? එළවලු දිහා නම් ඔයා එහෙම බැලුවේ නෑ. බලන්න මේ මොනවද තියෙන්නේ කියලා. ඔන්න අල පෙති තියෙනවා. තව බලමු මොනවද අපිට තියෙන්නේ. බර්ගර් එකක් තියෙනවා. නූඩල්ස් තියෙනවා. ඊළඟට ඔන්න බනිස් තියෙනවා. මෙන්න මේ වගේ කෑමත් දුවල පුතාලා ආහාරයට ගන්නවා. හැබැයි ඔන්න මං කිව්වේ නෑ මේවා කන්න ඕන කියලා. අපි ඒවා ඉස්සරහා පාඩම් වලදී කතා කරමු. මම මේ පෙන්නුවේ ඔයාලා ආහාරයට ගන්න දේවල්. අපි බැලුවේ අපි ආහාරයට ගන්න දේවල්, කන දේවල්. ඊළඟට අපි බලමු අපිට මොනවද බොන්න පුළුවන් කියලා. බොන දේවල් අතර අපි ගොඩාක්ම බොන්නේ, වැඩියෙන්ම බොන්නේ මොනවද? වතුර නේද? ජලය. ඊළඟට අපිට බොන්න පුළුවන් කිරි. ඔන්න තියෙනවා කිරි වීදුරුවක්. ඊළඟට පුංචි දුවේ පුතේ අපිට පලා වර්ග වලින් කොළ කැඳ හදලත් බොන්න පුළුවන්. මේ ඉතින් කැඳ අපිට පලා වර්ග වලින් විතරක් නෙමේ, බත් වලින් හදලා ගන්න පුළුවන්. ඊළඟට සව් කැඳ තියෙනවා, රුලං කැඳ තියෙනවා. මේවත් කුංචි දොල පුතාලා පානය කරන්න පුළුවන්. හොඳයි. ඔන්න දැන් පින්තූරේ තියෙන්නේ අපිට පළතුරු වලින් හදා ගන්න පුළුවන් බීම වර්ග. පළතුරු විෂ භාවිතා කරලා හදන්න පුළුවන් බීම වර්ග. බලන්න මොනවද තියෙන්නේ කියලා. අපිට දොඩම් පාවිච්චි කරලා හදන්න පුළුවන්. ඒක දේවල් පාවිච්චි කරලා බීම හදන්න පුළුවන්. ඒ වගේම තමයි කුරුම්බා, තැඹිලි මේවයි තියෙන වතුරත් අපි බොන්න ගන්නවා. දැන් නම් පේන්නේ කඩෙන් ගන්න පාට බීම නේද? ඔන්න බලන්නකෝ. ඔයාලා කඩෙන් ගන්න පාට බීම බොනවද? ඒවා බොන්න හොඳ නෑ. අපි අපේ ඉස්සරහට තියෙන පාඩම් වලින් මේ අපි දැක්ක ආහාර කන්න හොඳයිද නැද්ද කියලා ඉගෙන ගන්න පුළුවන්. හැබැයි ඔන්න අද පාඩම් බලලා අම්මට එහෙම කියන්න එපා මේ කෑම කන්න කිව්වා කියලා. මම කිව්වේ මේ පුතාලා ආහාරයට ගන්න දේවල්. ඉතින් පුංචි දුවල පුතාලා ඒ දැක්කේ
අපි ආහාරයට ගන්න දේවල් ආහාර පාන අපි කන බොන දේවල් හොඳයි එහෙනම් දැන් අපි මේ ඉගෙන ගත්ත ඒවා මතක් වෙන්නත් එක්ක පුංචි ක්‍රියාකාරකමක් කරමු හොඳයි ඔන්න බන්ටි එන්න මේ ක්‍රියාකාරකම කරන්න මෙතන බන්ටි තියනවා එක එක කෑම එක එක ආහාර බලන්න මොනවද තියෙන්නේ කියලා පළතුරක් තියනවා එළවලු තියනවා බොන්න පුළුවන් දේවල් තියනවා සත්ව ආහාරයක් තියනවා පලා වර්ගයක් තියනවා එහෙනම් බන්ටි මට මුලින්ම පෙන්වන්න මෙතනින් පළතුර පෙන්වන්න බලන්න ආ බොහොම හොඳයි ඊළඟට පෙන්වන්න මට අපිට බොන්න පුළුවන් දෙයක් පානයක් බලන්න බොහොම හොඳයි බන්ටි පෙන්නවා කිරි වීදුරුවා ඊළඟට මට පෙන්වන්න මාළු සත්ව ආහාරයක් බොහොම හොඳයි හොඳයි ඊළඟට මට පෙන්වන්න බන්ටි මෙතනින් පලා වර්ගයක් කොළ జాතියක් පෙන්වන්න මට ආ ඒ මොකද ඒ පෙන්නුවේ ඒක පලා වර්ගයක්ද කොළ පාට හැමදේම පලා නෙමෙයි ආ මේකද පෙන්නුවේ බොහොම හොඳයි බන්ටි පාඩම අහගෙන ඉඳලා එහෙනම් බන්ටි මට පෙන්වන්න කේක් කෑල්ලක් පෙන්වන්න බලන්න ආ බොහොම හොඳයි බන්ටි අද ඔයා හොඳට පාඩම අහගෙන ඉඳලා දුවල පුතාලත් පාඩම අහගෙන හිටියා නේද හොඳයි ඔන්න පුංචි දුවේ පුතේ ඔයාලාද මේ පාඩම අහගෙන හිටියනම් ඔන්න දුවල පුතාලට පුළුවන් එළවලු මොනාද පළතුරු මොනාද ධාන්‍ය වර්ග මොනාද අල වර්ග මොනාද ඒ වගේම පලා වර්ග මොනාද දුවල පුතාලට බොන්න පුළුවන් දේවල් මොනාද මෙන්න මේ දේවල් අද ඉගෙනගෙන ඇති හොඳයි බන්ටි එනම් මට කියන්න ඔයා මෙතනින් කන්න ආසම දෙයක් මට හිතුණා ඔයා ඕක අල්ලයි කියලා බන්ටි අපි ආසම දේවල් විතරක් කන්න බෑ මොකද වෙන්නේ කියලා දන්නවද අපි ඊළඟ පාඩමෙන් ඒක කතා කරමු හොඳයි එහෙනම් අප කන බොන දෑ කියන තේමාවේ තවත් පාඩමක් අරගෙන බන්ටි මායි ආයෙත් එනවා දොළ පුතාල හැමෝටම ආයුබෝවන්